අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අනුරාධපුර බන්ධනාගාරය නොසන්සුන් පලා යාමට තැත් කළ සිරකරුවන්ට වෙඩි අයෙක් මරුට අවදහනමට පෙර රෝහල් 30ක් කොරෝනාවට සූදානම් කොළඹ ගම්පහ සහ පුත්තලම ඇඳිරි නීතිය අඟහරුවාදා උදේ 6:00 ඉතාලියේ පැය 24ක් තුල කොරෝනා මරණ 627ක් වෙද්දී නොවෙන්ම 11890ක් මරුට දේශීය ප්‍රවෘත්ති අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වුණු සංසුන්තාවක් පාලනය කිරීමට සිදු කළ වෙඩි තැබීමකින් එක් රඳවුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් හතර දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. අද පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳවුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට යාමේදී නොසන්සුන්තාවක් ඇති වුණා. එහිදී රැඳවුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළා. එය වැළැක්වීම සඳහායි වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ. බන්ධනාගාරය තුළ ගින්නක්ද හටගෙන තිබෙනවා. කෙසේ වුවද රැඳවුවන් කිසිවෙකුත් බන්ධනාගාරයෙන් පලා ගොස් නැති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. මෙහි ආරක්ෂාව සඳහා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව යොදවා තිබෙනවා. කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 30ක් සූදානම් කර ඇති අතර දැඩි සත්කාර ඒකකද සූදානම් කර ඇති බවයි සෞඛ්‍යංශය පවසන්නේ. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාචි මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ මේ COVID-19 රෝගීන් වාර්තා වෙලා ඇති අන්දම ගත්තොත් එහෙම මෙම ප්‍රදේශයේ පෙන්눔 කරන්නේ මෙම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින රෝගීන්. ඒ අය ඇත්ත වශයෙන්ම ඒ සියල්ල ඉතාලියෙන් සහ වෙනත් රටවල් වලින් පැමිණි උදවිය. සමාජය තුළ COVID රෝගීන් වාර්තා වන්නේ විශේෂයෙන් කොළඹින් උතුරට සහ කොළඹින් දකුණට තියෙන ප්‍රදේශය තුළ. රට තුළ මේ තියෙන රෝගීන් කිහිප දෙනා ගත්තොත් එහෙම ඒ රෝගීන් ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න රෝගීන් සමග මේ සම්බන්ධකම් පැවැත්වීම නිසා ඇති වුණු රෝගීන්. එක තිතකින් එක රෝගියෙක් තමයි සනිටුහන් වන්නේ. මේ ප්‍රදේශයේ ඇතිවන සැකකටයුතු රෝගීන් ඔවුන් නිශ්චිත වශයෙන් කොවිඩ් රෝගීන් නම් ප්‍රදේශයේ විවිධ ආකාරයට සංචරණය වීමෙන් සෞඛ්‍ය සේවා කටයුතු ලබා ගැනීම සඳහා ඔවුන් හරහා වෙනත් අයට බෝ වීමේ හැකියාව තියෙනවා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අපි මුල් අවස්ථාවේදී රෝහල් 18ක් පමණ හඳුනාගනු ලැබුවා. දැන් මේ වන විට අපි රෝහල් 30ක් හඳුනාගෙන තියෙනවා. දැඩි සත්කාර ඒකක වැඩි කිරීමටත් මේ වන විට සාකච්ඡා කර තීරණගෙන අවසන්. ඒ වගේම අවශ්‍ය කරන ආරක්ෂිත මෙවලම් මේ වන විට මේ රෝහල් වලට ලබා දෙනවා. රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ගේ ඉල්ලීම මත අපේ රටේ කොරෝනා රෝගියේ වැරදිච්ච සංඛ්‍යාව 77 දෙනෙක් බවට පත් වුණා. එයින් අපි කියන්න ඕනේ තවමත් 48 දෙනෙක්ම මෙම රෝගය හදාගෙන පිටරටින් ආපු අය. කියන්නේ ඍජුවම පිටරටදී හැදිලා හෝ පිටරටදී ඇතිවෙච්ච විසබීජයෙන් ලංකාවට ආවට පස්සේ රෝගය හදාගත්ත අය. 27 දෙනෙක් ඒ රෝගීන් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරලා රෝගී වෙච්ච අය. තවත් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අයගේ තාම කුමන ආකාරයකට මේ රෝගය උන්නට ආවාද කියන සම්බන්ධීකරණය අපට හොයාගැනීමට අපි කටයුතු කරමින් යනවා. කොරෝනා වෛරසයේ පැතිරියාම පාලනය කිරීම සඳහා රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඊට මහජන සහාය ද අපේක්ෂා කරන බවයි රජය අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකිරෙන පුද්ගලින් පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීම සිදුවන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. දඹදිව වන්දනාවේ නිරතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඉන්දියාවේ නවදින නුවර සිටයි ඔවුන් දිවයිනට රැගෙන ආවේ. තවත් පිරිසක් ඉන්දියාවේ රැඳී සිටින අතර ඔවුන්ගෙන් පිරිසක්ද අද දිවයිනට පැමිණීමට නියමිතයි. දන්ත
ශ්‍රී ලංකාවට එන ගුවන් යානා වලට නිවේශ ගුවන්තුටුපල වහලා තියෙන්නේ ගුවන් මගීන්ටයි ගුවන්තුටුපල වහලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවට ඇතුල් වෙන්න එන ගුවන් මගීන්ට ලංකාවට ඇතුල් වෙන්න බෑ. තහනම්. නමුත් දැනට ගුවන් යානා ලංකාවට පැමිණලා ට්‍රාන්ස්ෂිප් පැසෙන්ජර්ස් ලව මෙතන ඉඳන් වෙන රටකට අරන් යන ගුවන් මගින් රැගෙන යාම සඳහා ඒ අවශ්‍ය කටයුතු වලට ඒ ගුවන් යානා වලට පැමිණෙන්න පුළුවන්. නමුත් රට තුලට ඇතුළු වීම සඳහා ගුවන් මගින්ට එන්න බෑ. ඒ ගුවන් යානා වලින් ඇවිල්ලා මේ ගුවන් තුඩුපලේ එක ඒ පර්යාන්තයේ යම් කිරි වෙන් කර තියෙන ස්ථානයක ඉඳලා පැය 6ක් ඇතුළත ඔවුන් නැවතත් ඒ ගුවන් යානාවක් රැගෙන ඔවුන් යන රටට යන්න පුළුවන්. නමුත් ඔවුන් රට තුලට ඇතුළු වීමට බෑ. ඒ රට තුලට ඇතුළු වීම පැමිණීම සම්පූර්ණයෙන්ම ගුවන් මගින් වෙන මගින්ට තහනම් කරලා තියෙන්නේ. දැන් තියෙන අවශ්‍යතාවය ලැබී තිබෙන්නේ අර ඉන්දියාවට ගිහිල්ලා ඉන්න වන්දනාකරුවන්. එම වන්දනාකරුවන් නැවත එනකොට ඔවුන්ව පමණක් රටතුලට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සලසලා තියෙනවා. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට අදාළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඕස්ට්‍රේලියා රජයේ ආධාරය යටතේ රුපියල් මිලියන 105ක් වටින වෛද්‍ය උපකරණ තුගයක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වෛද්‍ය උපකරණ එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාශියා පෙන්සේ මහත්මිය, සෞඛ්‍ය ලේකම් බදුරණි ජයවර්ධන මහත්මිය වෙත ලබා දුන්නා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආධාර තුගය සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් දල්විස් මහතා වෙත පරිත්‍යාග කළේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් වික්ටෝරියා කොක්ලි මහත්මියයි. කොරෝනා වෛරසයේ ආසාදිතයෙකු නොවීමටත් ඒ තවත් කෙනෙකුට ආසාදිනේ වීම වැළැක්වීමටත් රජය මගින් ජනතාවට නීතිමය ඉඩකඩක් සලසා දී ඇති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. කොරෝනා දැන් සමාජගත වෙන්න පටන් අරගෙන කොහේ තියෙනවද කියලා අපි තාම දන්නේ නැහැ. ඔබ බෝ කරගන්න ඉඩ තියෙනවා. මේ සඳහා රජයත් ඔබට උදව් කරලා තියෙනවා. ඒ තමයි ඇඳිරි නීතිය. දැන් ඔබට නීතියෙන් රැකවරණයක් තියෙනවා. ඔබට එළියට යන්න තහනම්. ඔබට කාටවත් චෝදනා කරන්න බෑ. ඔයා අපේ පාටියකට ආවේ නෑ, අහවල් මීටිමට ගියේ නෑ, අහවල් කටයුත්ත කරන්න එළියට ගියේ නෑ. මේ කිසිම චෝදනාවක් කරන්න බෑ. දැන් රජය ඔබට අවසර දීලා තියෙනවා ගෙදරට වෙලා ඉන්න නීතියෙන්ම. ඒ නිසා මේ සියලු උපක්‍රම භාවිතා කරන්න. මොකද කොරෝනා වළක්වා ගන්න එක ඔබත් මමත් පෞද්ගලිකව දායක වෙලා කරන්න ඕනි දෙයක්. ඔබේ මූණට විසබීජ ගෑවෙන එක රජයකට නවත්තන්න බෑ. ඔබ විසබීජ තියෙන තැන්වල අත තියෙනකට රජයකට නවත්තන්න බෑ. ඒ නිසා ඔබ යුක්ති සහගත පුද්ගලෙක් වෙන්න. මේක අපේ වගකීමක්. මේක අපි කරගන්න ඕනේ. මේ අවස්ථාවේ ඔබ කළ යුතු ලොකුම දේ තමයි ඔබ රෝගය බෝකරන කෙනෙක් වෙන්නත් එපා. ඔබ රෝගය බෝකරගන්න කෙනෙක් වෙන්නත් එපා. එතකොට මේ ඉන්න සිය ගාන සුව වෙනවා. එතකොට අපිට මේ රෝගයෙන් බේරෙන්න පුළුවන්. මේ වෙනකොට රටක් කෙරෙලා අපිට සතුට වෙන්න පුළුවන් කාරණේ තමයි අපි මේක පාලනය කරගනිමින් ඉන්නවා. අපි පෙරේද දවස් වෙනකොට පෙන්වලා දුන්නා ඉතාලියට වඩා ඉහළ අවදානමක හිටියේ. මෙන්න මේ තැන තමයි අපි මුලින් හිටියේ. හැබැයි ඊයේ දවස් වෙනකොට මෙන්න මේ හැටියට තමයි අපේ වැඩිවීම තිබුණේ. වැඩිවීමක් සිද්ධ වෙමින් තිබුණා. වැඩිවීමේ වේගය අඩු වෙලා තිබුණා. මෙය මේ මොහොතේ සතුට වෙහි කාරණයක් බව ඇත. හැබැයි අපිට මොනම සහතිකයක්වත් දෙන්න බෑ. මේ වසංගතය හෙට දවසේදී අපේ නොසලකිල්ල නිසා මෙන්න මේ වගේ වක්‍රයක් වෙන්නේ නැහැ කියලා. ඉතාලියේ වක්‍රේ මේ ආකාරයට යන්නේ. කිසිදු පුද්ගලයෙක් මේක දේශපාලනීකරණය කරගන්න එපා. මේක මහමැතිවරණයක් ප්‍රකාශයෙන් පත්‍රලා තියෙන බවත් ඇත්ත. හැබැයි අපිට පේන දිනා ඊයේ දිනේදී හිටපු ඇමතිවරු ඒ අය මුඛාවරණ බෙදනවා. බෙදෙන විදිහත් වැරදි. ඔබගේ දේශපාලනීය ගාවගෙන වැරදි ආදර්ශ සපයන්න එපා. මෙරටදී හමු වූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මග පෙන්වන්නා ඇසුරු කළ දස දෙනෙකු දින 14ක නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ සිදු කළ එම නිරෝධායනයෙන් පසු ඔවුන් නිවෙස් කරා පිටත් කර හැරීමටයි පියවර ගැනුණේ. තිස්සමහාරාම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රබත් ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරුණා. තිස්සමහාරාම යාල ප්‍රදේශයේ දින ගානක් තිස්සේ අපි නිරෝධායනයක් කරපු ඒ කණ්ඩායම ඒ දින 14න් පස්සේ කිසිම ගැටලුවක් නැතුව අද සමාජයට මුදාහරිනවා. අපි මේ කියන්නේ හැම වෙලාවෙම සාර්ථක නිරෝධායනයකට ලක් වෙන්න, ඒකෙන් තමන්ටත් රටටත් ඉතාමත් යහපත් තත්ත්වයක් ලැබෙනවා කියලා. ඕන සේවයක් හැටියටත් අපි ස්වයං නිරෝධායනයකට ලක් වුණා. අපිට ලැබුණු දත් දෙකින්ට මානසිකව ලැබුණු සහනය එපමණයි කියලා කියන්න බෑ. මම බොහොම ගෞරවයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබත් මේකට සහභාගි වෙන්න. රට ජාතිය ආරක්ෂා කර ගැනීමට උත්සාහය වෙන හැටියට මෙහි කිසිම අවදානමක් නැති බව අවංකවම කියන්න පුළුවන්. විසබීජ හරණයට යොදා ගන්නා දීර්ඝ සීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් අදාළ ආයතන වෙත බහර දීම සිදු කෙරුණා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල්, පොලිසිය බන්ධනාගාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ දුම්රිය ස්ථානවලටයි එම යන්ත්‍ර ලබා දීම සිදු වුණේ.
වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නව කොරෝනා ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරීමේ කටයුතු ගුවන් හමුදාවේ මෙහෙයවීමෙන් මේවන විට සිදුවෙමින් පවතිනවා. ගුවන් හමුදාපති යාමාශ්‍රී සුමංගල ඩයස් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලය එක්වයි එම කටයුතු ක්‍රියාවට නංවා තිබෙන්නේ. වාට්ටු සංකීර්ණයේ නවීකරණ කටයුතු අවසන් වූ වහාම 24 පැය පුරා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදුවනු ඇත. ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 287176ක් ලෙස මේවන විට වාර්තා වී තිබෙනවා. මෙම වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 11890ක්. සුවය ලැබ ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ 93613ක් ලෙසයි. කොරෝනා වෛරසය ආසාදිනී වූ කාන්තාවක තමන් ජීවිතයත් මරණයත් අතර ගෙන යන සටන පිළිබඳ දැඩි සත්කාර ඒකකයේ සිට ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කළේ මේ අයුරින්. Just take a look at me. I'm in the intensive care unit. I can't breathe without this. I'm actually 10 times better right now than what I was before. I don't even know. I've lost count of the days. If anyone still smokes, put the cigarettes down, because I'm telling you now, you need your lungs. And please, none of you. COVID-19 වෛරසය ආසාදනය වූ වන්ට දිනේ පැය 24 පුරාම ප්‍රතිකාර කරමින් සිටියදී එම වෛරසයටම ගොදුරු වීමෙන් ජීවිතය හැරගිය වුහාන් රෝහලේ අධ්‍යක්ෂ ලුචයිමින්ගේ සිරුර රැගෙන යන රතු පිටුපස ඔහුගේ බිරිඳ දිවයන ආකාරය දැක්වෙන සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇය එම රෝහලේ ප්‍රධාන හෙදියද වනවා. චීනයේ හුබේ පළාතේ දෛනික කටයුතු ආරම්භ වී ඇති අයුරුද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. චීනයේ ධනවත්ම පුද්ගලයා වන ජැක් මා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන බවට නිවේදනය කර තිබෙනවා. වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති ඉතාලියේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අපනියෝජිත ශ්‍රීමාල් පතිරාජ. ඉතාලිය මේ වන විට යුරෝපය තුළ කොරෝනා රෝගීන් ඉහළ මට්ටමක පවතින රටක් බවට වාර්තා වෙනවා. ගෙවුණු පැය 24 තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ආසාදිතයන් සංඛ්‍යාව 5986 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම සමස්ත රෝගීන් සංඛ්‍යාව 47021 දක්වා මේ මොහොත වන විට ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 4032 දක්වා මේ මොහොත වන විට ඉතාලිය තුළ වාර්තා වෙනවා. ඉතාලිය මේ වන විට දැඩි අර්බුදයකට පත් වෙලා තිබෙනවා. මොකද ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙකුත් මේ මොහොත වන විට කොරෝනා ආසාදිත තත්ත්වෙන් මියගොස් තිබෙනවා. විශේෂයෙන්ම තව වෛද්‍යවරුන් 12 දෙනෙකු ආසාදිත තත්ත්වෙන් පසු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශවල 2600ක විතර පිරිසක් මේ මොහොත වන විට කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වී තිබෙන තුල ඉතාලිය මේ මොහොත වන විට විශාල අර්බුදයකට පත් වී තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ ඉතාලිය ඇතැම් අය තම මානසික සහනය වෙනුවෙන් නිවසේ සඳළු තලයට වී ජාතික ගීය ගායනා කරන අයුරුද දක්නට ලැබුණා. ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවල කොරෝනා ආසාදිතින් සිටින බව එරට වාර්තා තහවුරු කළා. නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ යන නගර මේවන විට වසඳමා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ 4 දෙනෙකු මියකුස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. දකුණු කොරියාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවක් දක්නට ලැබුණද අද දිනේත් රෝගීන් කිහිප දෙනෙකු පිළිබඳ වාර්තා වුණා. මාරාන්තික කොරෝනා වෛරසයේ ආසාදනය වීම හේතුවෙන් මේ වෙනි විට දකුණු කොරියාවේ පුද්ගලයන් 8799 දෙනෙකු රෝහල්ගත කළ බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ වෙනි විට පුද්ගලයන් 2616 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ වනතෙක් දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිතව මෙහි තවදුරටත් රැඳී සිටින බව අපට සඳහන් කිරීමට හැකියාව පවතිනවා. නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන කොරියානු ජනතාව නිසා මෙම කොරෝනා වෛරසය ව්‍යාප්තිය දකුණු කොරියාව තුළ සීඝ්‍ර ලෙස පහත බසමින් පවතින බව තමයි අපට සඳහන් කිරීමට හැකියාව පවතින්නේ. ජර්මනියේද කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වනවා. නිරෝධායන කටයුතු දැඩි කර ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ජනතාව ගැවසෙන සියලු ස්ථානද තවමත් වසදමා තිබෙනවා. ඉරානයේ එක් දිනක් තුලදී ආසාදිතින් 966 දෙනෙකු වාර්තා වුණා. එරට අලුත් අවුරුදු සමය උදා වී ඇති බැවින් ජනතාව එක් රැස්වීම පාලනය කිරීම අපහසු බවයි වාර්තා වන්නේ. ගෙවි ගිය පැය 24ක කාලය තුරදී ඉන්දියාවේ ආසාදිතින් 35 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු ආසාදිතින් ගණන 258ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඉන්දියාව හෙට සිට සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් සතියක කාලයකට නවතා දමා තිබෙනවා. මේ අතර ඉන්දිය ගායිකා කනිකා කපූරට සහ ඇය සමග රාත්‍රී භෝජනයකට සහභාගී වූ රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු වහාමැතිවරයෙකුටද වෛරසය ආසාදිනේ වී තිබෙනවා. හොංකොං රාජ්‍යයේ නිරෝධායන කටයුතු සඳහා රොබෝ තාක්ෂණය යොදා ගන්න අයුරුද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ අතර එක්සත් රාජධානිය වෛරසය සීග්‍රෙන් පැතිරියාමත් සමග රට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාති අමතා සඳහන් කළේ සියලු මාපන ශාලා සමාජ ශාලා වසා දැමීමට කටයුතු කරන බවයි. පණවන නීතිවලට පටහැනිව කටයුතු කළහොත් බලපත්‍රද අහෝසි කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම මෙමගින් රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව සිටින අය සඳහා රජය නව ක්‍රියාමාර්ගද ගෙන තිබෙනවා. ජපානය සොයාගෙන ඇති අවිගින්නම් ඖෂධය තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද වෛද්‍යවරුන් පවසනවා. මෙම ඖෂධය රෝගීන් 240 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට ලබා දී තිබෙනවා. ඔවුන් සුවතට පත්වීමත් සමග අවිගින් ඖෂධය සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වුණා. කොළඹ ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා පෙරවරු 6 දක්වා දීර්ඝ කර තිබෙනවා. එදින දහවල් 2 සිට එම දිස්ත්‍රික්වලට යළි ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇත. කොළඹ ගම්පහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර නැවත පසුරු 2 සිට එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ අනුව සෙසු දිස්ත්‍රික්කවලට පනවන ඇඳිරි නීතිය 24 වන අඟහරුවාදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙනු ඇති. සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි පැනවීම පිළිබඳ පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අලවිසල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙනවා. ගොවිතැන් කටයුතු සිදු කරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසට රජය පොලිසියට උපදෙස් දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස්කිරීමට කලබල නොවන ලෙස රජය දැනුම් දෙනවා. එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයටද ඉඩ සලසා තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමටද විධිවිධාන සලසා තිබෙනවා. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ සවස 6ට පැන වූ ඇඳිරි නීතිය මේවන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇඳිරි නීති කාලසීමාව තුළ නිවස තුළ රැඳී සිටිමින් නිරෝධායන වැඩපිළිවෙලට සහාය ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මුලස්ථානය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජංගම මුර සංචාර හා මාර්ග බාධකද ක්‍රියාත්මකයි. ඇඳිරි නීති කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා 45,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කළ නිලධාරීන්ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද එම කටයුතු වලට බාධාවක් නොමැති බවද පොලිසිය අවධාරණය කරනවා. අධිවේගී මාර්ගවලද ඇඳිරි නීති බලපෑත් ලබාගෙන ඇති පුද්ගලයින්ට හා අත්‍යවශ්‍ය සේවා සඳහා වූ රථවාහනවලට ගමන් කිරීමට පහසුකම් පවතිනවා. බැංකු ණය අයකිරීම මාස 6කට අතිරේම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයගත් තීන්දුව අනිත්‍ය සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහපිරම වහතා පවසනවා. ඇඳිරි නීතිය පැනවීමට පෙර අමාත්‍යවරයාගේ ප්‍රධාන අතුවෙන් මතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ තීන්දුව ගත්තේ ණය තියෙන ඉහළ ව්‍යාපාරිකයන්ට විතරක් නෙමෙයි. පෙරපාසල පවා වැහිම නිසා පෙරපාසල් පාලක ආරුද්‍ර කියලා තියෙනවා. කුඩා ව්‍යාපාරිකයා උදාහරණයක් විතර චෙක්ස් ටික යනවා බැංකුවට සල්ලිනේ. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ලොකු මේ ග්‍රේස් පීරියඩ් එකක් දීලා තියෙන්නේ. ඉතින් ජනතුමාගේ බැංකුව සංවිධාය ගනිපු තීන්දුවක්. හැබැයි අපි පුරවැසි විතර තේරුම් ගන්නට ඕනේ මේ තීන්දුව පහළ බැංකුවට ගලාගෙන ඉන්න දින කීපයක කාලයක් ගත වෙයි. ඒ අතරේ මුළු රාජ්‍යංශය නිවාඩු දුන්නා. ලබන සඳ විතර යනකොට මේක සක්‍රිය වෙයි කියලා අපි විශ්වාස කරනවා. සමගින් ITN රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk